සුබු දැස්සනක් ඔබට. අදත් උදෑසන පත්තරේ සමගින් ඊයේ පටන් ගත්ත තැනින් අදත් පටන් ගන්න හිතුණා. මොකද්ද අපි ඊයේ පටන් ගත්ත තැන ඔබට මතකයි? පැය 24කට කලින් පටන් ගත්තේ. ඒ තමයි ඉන්ධන කතන්දරේ. ඉන්ධන හිඟයක් නොමැති බව ඊයේ තවදුරටත් එය තහවුරු කිරීම සිදු වුණා. පත්තර ඇසුරෙන් අපි එතනින් ආරම්භය ගමු. අද පත්තරේ ප්‍රධාන පිටුව ඒක වාර්තා කරනවා. කිසිදු ඉන්ධන හිඟයක් නැහැ. ඉන්ධන හිඟයක් ඇතැයි අසත්‍ය ප්‍රචාර කළ සිරු දෙනාට එරෙහිව නීතිය. අමාත්‍ය අර්ජුන් රණතුංග කියන් ඉන්දිකේවා විතාරණයි ලියන්. කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් ඉන්ධන හිඟයක් ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කළ සිරු දෙනාට නීති මගින් කටයුතු කරන බවත් කංජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කරනවා. එවගේම ඉන්ධන හිඟයක් මවා පෙන්වූ පෙරුම් මහල් පිළිබඳව ගන්නා තේන්දුවක් ගැන ඊයේ දවසේදී විශේෂ භාර අමාත්‍යරයා කියා සිටියා. එය අද පත්තරේ ලියා තබනවා. ඉන්ධන හිඟයක් මවා පෙන්වූ පෙරුම් මහල් රජයට ගන්නවා. ඇමති අර්ජුන රණතුංග කියන්නේ. ලියන්නේ චමින්ද සිල්වා. රට තුල කිසිම ඉන්ධන හිඟයක් නැති බවත් එහෙත් ඉන්ධන තබාගෙන ඒවා බෙදා හැරීම සිදු නොකළ ඉන්ධන පිරුම් මහල් ඉදිරියේදී සංස්ථාවට පවරා ගන්නා බව කංජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග ඊයේ ප්‍රකාශ කරනවා. ඉන්ධන බෙදා හැරීම සිදු නොකළ එවැනි ඉන්ධන හාල් පිළිබඳ සංස්ථාවේ හදිසි වැටලීමක මගින් හඳුනාගෙන ඇති බවද ඇමතිවරයා සඳහන් කිරීමක් කරනවා. එසේම රට තුල ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් මාජනතාව නොසන්සුන් බවට පත් කරන අය හඳුනාගෙන නීති හමුවට පමණන්නේයි ඉල්ලා ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඊයේ ගොනු කළ බවත් ඇමතිවරයා සඳහන් කර සිටියා. නැවත අපි මතක් කරමු, වග්කියුතු අය විශේෂ භාර අය සඳහන් කරන්නේ කිසිදු ඉන්ධන හිඟයක් නැතයි කියලයි. මේ අතරේ කෝච්චි පාරෙන් මහපාර හරහා දාන්න ගිහිල්ලා වාහනය මොකද වුනේ? දැවන්ත අර්බුදයක් මත වුණා. තවත් ඛේදවාචකයක් ඉතිරි කළා. වේයන්ගොඩදී මෝටරියක් දුම්රිය ගැටේ 3 දෙනෙක් මරුට. වේයන්ගොඩ සිරිමවන් සමගින් මිනුවන්ගොඩ ටෝනිලියන්. ප්‍රධාන දුම්රිය මාර්ගයේ වේයන්ගොඩ හීන්දෙනිය පට්ටිගොඩ දුම්රිය ස්ථානයේ අසලදී ඊයේ උදෑසන 8:30ට පමණ දුම්රිය මාර්ගය හරහා දැමූ මෝටර රථයක් දුම්රිය හැපීමෙන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මෝටර රථයේ ගමන් කළ තිදෙනෙකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. අනතුරින් මියගිය කාන්තාවගේ මලසිරුර අනතුර සිදු වූ දුම්රියම ගම්පා දුම්රිය පොළ වෙත රැගෙන ගොස් ගම්පා මහරුවාලට බාර දී ඇති බවත් මියගිය දෙදෙනෙක්ගේ මලසිරුර වතුපිටිවල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් වේයන්ගොඩ පොලිසිය සඳහන් කරනවා. මෝටර රථය අනතුරට පත්ව තිබෙන ආකාරය චාරූපයෙන් නොබෝය දකින්. නැවතත් ආසනාවන්ත අනතුරක් සිදු වුණා. අනතුරු කොයි තරම්ද? ගෙවි ගිය මාස ගානට සිද්ධ වෙච්ච අනතුරු පිළිබඳව ගණන් කියලා අවුගේ දවස්වල සදාහන් කිරීම කළා. නැවත නැවත අනතුරු සුලභව බහුලව සිදුවන ආකාරයක් පෙන්වුම් කරන්න. හොඳයි, අපි දැන් සූදානම් වෙනවා ඊ දවසේදී වැඩි අවධානයක් යොමුණු කතාවට දැන් මුල පුරන්නට. ඒ බඳුම් කර කොමිස මහමුවට අග්‍රාමාත්‍යවරයා පැමිණීම කොහොමද අදේ සදා පත්තර ප්‍රධාන ශ්‍රීෂ පාට දෙන්නේ අපි සූදානම් බලන්න. විස්තරත් එක්ක මුලින්ම මේ ලංකාදීප පත්තරේ ප්‍රධාන ශ්‍රීෂ පාටය. සියලු ප්‍රශ්නවලට අගමැතිගෙන් පිළිතුරු, සාක්ෂි විමසීම පැයෙන් අවසන්. රංජන් කටුගම්පොළ හර්ෂණ තුෂාර එක්කලියන්. ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව පිළිබඳව පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙනී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමෙන් අසන ලද සියලු ප්‍රශ්නවලට සවිස්තරාත්මකව පිළිතුරු දුන් පුවත අද ලංකාදීපේ වාර්තා කරනවා. ඊළඟට අපි ඔහොම සූදානම් පත්තර ඒ කතාව විස්තරයක ප්‍රධාන ශිෂ්‍ය පාඨය කොහොමද ලියන්නේ කියලා බලන්න. මේ ඊළඟට දිවයින පත්තරේ බලන්න ප්‍රධාන ශිෂ්‍ය පාඨය. බැඳුම් කර වෙන්දේශවලදී රජයේ බැංකු අඩුපොලියට ලන්සු තියන්න තීන්දු කළේ නැහැ. අගමැති බැඳුම් කර කොමිස සභාමුවේ කියන් සරත් ධර්මසේන අකිත පෙරේරා එක්කයි ලියන්. බැඳුම් කර වෙන්දේශවලදී රජයේ බැංකු අඩුපොලියට ලන්සු ඉදිරිපත් කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක්ගෙන තිබුණේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ බැඳුම් කර කොමිස සභාමුවේ නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටිනවා. ඒ අද දිවයින පත්තරේ ප්‍රධාන ශිෂ්‍යපාඨය තබන ආකාරය. ඊළඟට මෞබිම ඒ ප්‍රධාන ශිෂ්‍යපාඨය කොටගෙන තිබෙන්නේ කොහොමද? දැන් අවධානය යොමු කරන්න. මාමා අධිපති වෙද්දී බෑනා ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු වීම බරපතලයි.
එහෙමයි මෞබිම වාර්තා කරන්නේ. වාර ගණනාවක්ම ඔහුට ඉවත්වන්න කිව්වත් ඉවත් නොවූ බව මහෙන්ද්‍රන් මට කිව්වා. ඇලෝසියස් මත්පැන් ස්කාගාරයක් ඉදිකරන බවත් මහෙන්ද්‍රන් මට කිව්වා. මම කිව්වා මට අරක් ඕනෑ නෑ කියලා. විනිසුරු ප්‍රශ්න කරනවා 2015 ආරම්භයේදීම රජයට බරපතල මුදල් අර්බුදයක් ඇති වුණාද? අගමැතිගේ ප්‍රකාශය ඔව් බිලියන 75ක් 100ක් වගේ. විනිසුරු වාර්ෂික ආයවැයක් මගින් මුදල් රැස් කර ගැනීමට වැඩිපුරලක් සම්මත කරනවා නේද? දින 100ේ වැඩසටහන යටතේ ක්‍රමවේදයකින් තොරව ජනතාවට සහන දෙන්න ගිහින් අර්බුදයක් හටගත්තා. උත්තරේ විදියට මෞබිම ප්‍රධාන පිටුව වාර්තා කරනවා. ඒ අතරේ අද පත්තරේ මේ කතාව ප්‍රධාන ශිෂ්‍ය පාඨය පළ කරන්නේ මේ විදිහටයි. බඳුකර කොමිසමේදී අගමැති රනිල් පැයක් සාක්ෂි දෙයි. අඩුපාඩු සිදුවිය හැකි වුවද සැගවීමට තරම් කිසිවක් නැහැ. ඒදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ඔබ ඔය දකින. ඒ අතරේ අද ලංකාදීපයේ දානවා තුති පිදීමක් පිළිබඳව සහාය දැක්වාට කොමිසමෙන් අගමැතිට තුති. මනුප්‍රිය ගුණසේකර රංජන් කටුගම්පොලේක ලියන. බඳුම්කර කොමිසමේ ප්‍රශ්න 28කටත් කොමිසමට සහාය වන නීති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සකස් කරන ලද තවත් ප්‍රශ්න 20කටත් එවන් ලද පිළිතුරුවල අඩංගු ඇතම් කරුණු පැහැදිලි කර දීම සඳහා කොමිසම හාමුවේ පෙනීසට කොමිසමට සහාය වීම සම්බන්ධයෙන් බඳුම්කර කොමිසම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ ස්තුති කළා. එකද ලංකාදීපයේ ඇතුළු පත්තර කීපයක් වාර්තා කරද්දී අද මෞබිම් පත්තරේ දානවා බඳුම්කර කොමිසම පිළිබඳව. මෙමයි අදාළ සටහන. බඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම අවසන් ලියන්නේ කමල් මහේන්ද්‍ර. මේ ඊට අදාළ වාර්තාව. රට පුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහා බැංකු බඳුම්කර මගඩි සම්බන්ධයෙන් සොයා බලා කරුණු විමර්ශනය කොට වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් දෙදෙනෙක්ගෙන් හා විශ්‍රාමික නියෝජ්‍ය විඥානාධිපතිවරයෙක්ගෙන්ද සමන්විතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ පරීක්ෂණ හා විමර්ශනද එකේ විමර්ශනයන්නේදී අනාවරණය කරගත් කරුණු තහවුරු කර ගැනීම සඳහා පවත්වන ලද සාක්ෂි විභාගයේද ඊයේ දිනෙන් නිමාවට පත් වුණා. සෑහෙන අවධානයක් දිනාගත්ත අවධානයක් යොමුණු තැනක් බඳුම්කර කොමිසම. දැන් බඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම ඊයෙන් අවසන් වුණා. ඊයේ දවසේ සවිස්තර වාර්තාවක් මේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් රැසක් භාණ්ඩාගාර බැඳුම්කර විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10ට පමණ කොමිසමට පැමිණියා. අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රථම වරට අද කොමිසමට පැමිණ සිටියා. පසුගිය මාස 9කට අධික කාලයක් පුරා කොමිසම ඉදිරියේ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කළේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුලද ලිවේරා මහතායි. ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කොමිසම පැවසුවේ ජනරජයේ අග්‍රාමාත්‍යවරයා කොමිසම ඉදිරියේ සිටින බැවින් කොමිසමගත තීරණයක් අනුව නීතිපතිවරයා කැඳ වූ බවයි. කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව සකස් කළ ප්‍රශ්න 48කට විස්තරාත්මක පිළිතුරු අග්‍රාමාත්‍යවරයා දිවුරුම් ප්‍රකාශයක් ලෙසින් ඉදිරිපත් කර ඇති බව කොමිසමේ සභාපතිවරයා පැවසුවා. අදාළ පිළිතුරුවලට තවදුරටත් පැහැදිලි කිරීම අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරයා සාක්ෂි කූඩුවට කැඳවා ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා ප්‍රකාශ කළේ සිය සේවාදායකයා බැඳුම්කර සිද්ධියේ සැකකරුවෙකු හෝ වරදකරුවෙකු නොවන බවත් ස්වේච්ඡාවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වූ බවයි. කොමිසමද සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කිසිදු බලකිරීමක් නොකළ බවයි. ප්‍රශ්න කිරීම්වලදී පළමු අවධානය යොමුණේ අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව මහබැංකු අධිපති ධූරයට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අපත් කිරීම සම්බන්ධයෙන්. ඒ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණනුවන් රජයට ණය ලබා දීමට මහබැංකුවෙන් බලය ලබා දී ඇති පර්පචුවල් ට්‍රෙසරිස් නම් වූ ආයතනයේ හිමිකරු වීමේ පසුබිම තුලයි. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම ඥාති සම්බන්ධතාවෙන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වය තමන් දැන සිටි බවයි. එම නිසා මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමට පෙර අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙසරිස් සමාගම සමග කිසිදු සම්බන්ධතාවයක් තබා නොගන්නා බවට මහේන්ද්‍රන් මහතාගෙන් සහතිකයක් ලබාගත් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා එවන් සහතිකයක් ලබා දුන්නද අර්ජුන් ඇලෝසියස් පර්පචුවල් ට්‍රෙසරිස් සමාගමේ කටයුතු වලට මැදිහත් වී ඇති බව නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ තමන්ට එම තොරතුරු නොලැබුණු බවයි.
අර්ජුන් ඇලෝෂියස් සම්බන්ධයෙන් තමන් දන්නා එකම කාරණය ඔහුගේ මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කළ නව මධ්‍යසාර ප්‍රිය සම්භාෂණයකදී තමන්ට පෙන්වීම පමණක් බව අග්‍රාමාත්‍යවරයා සිනහවෙමින් ප්‍රකාශ කළා. නීතිපතිවරයා තවදුරටත් විමසා සිටියේ ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුව සිදුවීමෙන් පසු අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝෂියස් අතර තිබූ සම්බන්ධතාව යලිත් වරක් සොයා බැලුවේද යන්නයි. ඊට අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර වූයේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පිටිපණ කමිටුව පත් කළ බවත් අර්ජුන් මහේන්ද්‍රන් දුරෙන් ඉවත් කළ යුතු බවට එම කමිටුවෙන් නිර්දේශ නොකළ බවයි. එම නිසා මහජන මුදල් පිළිබඳ වගකීම ඇති පාර්ලිමේන්තුවට ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට තමන් බහර දුන් බව අග්‍රාමාත්‍යවරයා පැවසුවා. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව කෝප් කමිටු දෙකකින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ බවයි. අනතුරුව කොමිසමේ අවධානය යොමු වූයේ 2015 වසරේ පෙබරවාරි මස 27 වන දින පැවති ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුව වූ දිනේ ඍජු ස්ථානගත කිරීම නැවැත්වීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගත තීරණය පිළිබඳවයි. එම තීරණය හේතුවෙන් එදින රුපියල් බිලියන 10ක් වූ සම්පූර්ණ මුදල මහබැංකුවට ලබා ගැනීමට සිදුව තිබුණේ වෙන්දේසි ක්‍රමයෙන්. අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ ඍජු ස්ථානගත කිරීම ක්‍රමය හරහා පසුගිය ආණ්ඩු සමයේදී ලබා දුන් රුපියල් ට්‍රිලියන ගණනක මුදල් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි. එම නිසා වඩාත් විනිවිද භාවයෙන් යුත් වෙන්දේසි ක්‍රමයට යොමුන ලෙසට තමන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. කෙසේ වෙතත් මෙහිදී මූල්‍ය නීති පනතට අනුව මූල්‍ය මණ්ඩලයෙන් අවසරයක් නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ප්‍රශ්න කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඍජු ස්ථානගත කිරීම ක්‍රමය නැවැත්වීමේ තීරණයට අදාළ රජයේ ප්‍රතිපත්ති මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනා දැන සිටි බවයි. එවන් තත්ත්වයක් පැවතියද අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිසි ක්‍රමවේදය අනුගමනය කිරීම සිය අපේක්ෂාව වූ බව දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවේදී ප්‍රකාශ කළ මුදලට වඩා වැඩි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණා. වැඩි මුදලක් බැඳුම් කර නිකුතුවේදී ලබා ගැනීමට හේතුව ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිය සාක්ෂියේදී සඳහන් කළේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 15ක හදිසි මුදල් අවශ්‍යතාවයක් රජයට තිබීමයි. එම අවශ්‍යතාවයේ නිවැරදි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පිළිගත්තා. නමුත් නීතිපතිවරයා ප්‍රශ්න කළේ අදාළ අවශ්‍යතාවය මහභාණ්ඩාගාරය හරහා සාමාන්‍ය ක්‍රමවේදයෙන් මහබැංකුවට නොලැබුණේ මන්දැයි යනුවෙන්. පසුගිය රජයේ සමයේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදුකර ඇති බව අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම ව්‍යාපෘති අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට එවක මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළත් වෙනම කණ්ඩායමක් කටයුතු කළ බවයි. එම නිසා ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවේදී රුපියල් බිලියන 10ක වැඩි මුදලක් රැස් කිරීම සම්බන්ධයෙන් මහභාණ්ඩාගාරයේ නොදැන සිටි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. අවසානයේ අග්‍රාමාත්‍යවරයාගෙන් විමසුවේ ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවලදී අඩු පොලියට ලන්සු තබන ලෙසට රාජ්‍ය බැංකුවලට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා උපදෙස් දීම සම්බන්ධයෙන්. එවන් සාකච්ඡාවක් හෝ එහි කරුණු සම්බන්ධයෙන් කිසිවක් තමන් නොදන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවට දිවුරුම් පිට ප්‍රකාශ කළා. පෑයකට ආසන්න කාලයක් සිදු කළ ප්‍රශ්න කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා පිටතට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් පිරිවරා ගනිමින්. විශේෂම ජනාධිපතිවරයා කියනවා මෙතන යම් විනාශයක් වුණා කියලා. නෑ, විනාශය වුණාද කියන එක තමයි හොයන්න තමයි මේ කොමිසම දාලා තියෙන්නේ. අපි කොමිසමේ වාර්තාවරු බල මේ කොමිසම සභාවට ආණ්ඩුවේ මැති අමතුරුන් ඇවිල්ලා උත්තර දුන්නා වගේම පසුගිය කාලේ සිද්ධ වෙච්ච ඉතාම දරුණු ගණයේ අපරාධ දූෂණයන්ට විරුද්ධව ක්‍රියා කරන්න කියලා විශේෂයෙන්ම අධිකරණ පද්ධතියටත් ඒ වගේම ඒට සම්බන්ධ හැමෝටම කියන්නේ මම කැමති බඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමක් පත් කිරීම ගැන ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් විරෝධතාවය පළ කරනවා කියලා ජනාධිපතිවරයා කිව්වා. මම දන්නේ නැහැ කවුද විරෝධතාවය පළ කරන පාර්ශවයන් කියලා. ඒ කොහොම වුණත් මේ කොමිසම සභාව පත් කිරීමේ සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව අපි වැරද්දක් කරලා නැහැ. ඒ කොමිසම ඉදිරිපිට ඒකපාක්ෂිකව ඉදිරිපත් කරන ලද ලේඛනයක් හරහා මගේ කීර්තියට විශාල හානියක් වෙලා තියෙනවා. අද මම මේ කොමිසමට ආවේ විනාය වෙනුවෙන් නෙමෙයි, මං වෙනුවෙන් මගේ කීර්තිය රැකගන්න එක මගේ වැඩක්. නොයෙකුත් ප්‍රශ්න තුමගෙන් ඇහුවා. ඉතින් ඉතාමත් හොඳට ඒ වගේම මේ නීතියානුකූලව ඉතාමත් පැහැදිලි ලෙස එතුමාගේ දිරු ප්‍රකාශයේ තිබෙන කරුණු අද පැහැදිලි කරා. ඉතින් අද අපි පක්ෂයක් වශයෙන් එතුමත් සමග සම්පූර්ණයෙන්ම සිටිනවා. එතුමා ගැන අපිට විශ්වාසය තියෙනවා. මේ අවස්ථාවත් පසුගිය කාලේ අවස්ථාවත් සංසදනය කරන බලන්න ඕන කියලා ජනතාවට ඉල්ලීමක් කරනවා. ඔයාලා මාධ්‍යවල ඉල්ලීමක් කරනවා. මොකද ඒ කාලේ මන්දිරයේ සිටගෙන තමයි තියෙන්නේ ලිව්වේ. ග්‍රාමාත්‍
ජනාධිපතිතුමා අර සෙන්ට්‍රල් බැංක් එක මා මිනිස්ට්‍රිය ඔෆ් ෆයිනෑන්ස් එකෙන් ඉඳන් එතනින් ඉන්නේ ඔක්කොම පටන් ගන්න. ඔබ ප්‍රශ්න හරිද? ජනාධිපතිතුමාට අගමැතිතුමාට අමාත්‍ය විෂය ටික එයාට මට දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. කෝ කොමිටියට උනා හැමතිලා පස් දෙනා කතා කරලා දිනවනේ අර්ජුන් මා ඇලෝසියස් එක මොනවද ඒක හස් කරන්න ඕනේ හරිනම්. ඔබතුමා ඉතේ උත්තරේ තියාගෙන උත්තරේ මයි කට්ටේ ගන්න හදනවා. ඒක ගන්න බෑ. අග්‍රාමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළා. අගමැතිවරයෙක් පළවෙනි වතාවට ඉල්ලුවා කොමිසමට ගිහින් කරුණු පැහැදිලි කරන්න කියලා. මම කොමිසමේ සභාපති සාමාජ ස්තුති කරනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. හුඟක් කරුණු මට අද පැහැදිලි කරන්නට අවස්ථාව ලැබුණා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය රටේ වෙලා තියෙන හානිය ඒ සියල්ලම මට මෙතනදී පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි මමත් අපේ පක්ෂ සභාපතිතුමත් ලේකම්තුමත් ඇමතිවරු කිසිම බයක් නැතුව ඉදිරිපත් වුණා. මොකද හංග ගන්න දෙයක් නැහැ. වැරදි වෙන්න පුළුවන්. අඩුපාඩු වෙන්න තියෙන. ඒත් අපි යහපාලන ඉදිරියට ගෙනියනවා. අග්‍රාමාත්‍යවරයාගේ සාක්ෂි විමසීමත් සමග භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අවසන් වනවා. මින් අනතුරුව මෙම කොමිසමේ සමාජිකයන් විසින් මේ කොමිසමේ පරිශ්‍රය තුළදීම මෙම කොමිසමට ඉදිරිපත් වී ඇති සාක්ෂි සටහන්, එවැගේම දුරකථන සංවාද, එවැගේම ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් මේ සියල්ලම විශ්ලේෂණය කරමින් පරීක්ෂා කරමින් ඔවුන්ගේ වාර්තාව සකස් කරනු ලබනවා. අදාළ වාර්තාව දෙසැම්බර් මාස 8 වෙනිදාට ප්‍රථම ජනාධිපතිවරයාට ලබා දීම නියමිතයි. ඉන් අනතුරුව තමයි මේ ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙන්නේ. ආනන්ද මැදගෙදර අකිල කාංචන සමගින් මම සඳුන් ආරෝෂ ප්‍රනාන්දු මහ බැංකු බැඳුම් කර නිකුතුව සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභා පරිශ්‍රයේ සිට. සවිස්තර වාර්තාවක් තිබුණේ ඊයේ කතා ඊළඟට පාර්ලිමේන්තුවේදීත් වැඩිපුර බැඳුම් කරේ ගැන කතා වෙනු දක්නට ලැබුණා. ඒ විතරක් නෙවෙයි තන තන අතන මෙතන මේ බැඳුම් කර කාරණාව කොමිසම පිළිබඳව අදාළ සෙද්දීන් පිළිබඳව සාකච්ඡාවට ලක් වෙන ආයුරු තිබුණා. පාර්ලිමේන්තුව පැත්තට යමු. ලක්ෂ්මන් කිරියල් ඒදි කතා කළ පුවතක් ඒ වගේම ඔහුට ලබා දුන්නු ප්‍රතිචාරයක් අද ලංකාදීපේ දාලා තියෙනවා. CIDI නීතිපති අංශයි මන්ත්‍රීන්ගේ වරප්‍රසාද කඩ කරලා ඇමති ලක්ෂ්මන් කිරියල්ල කියන්නේ ආරිරත්න රණබාහු සුජිත් හේවාජුලිගේ කලියන්. දුරකථන ඇමතුම් විස්තර ගන්න කතානායකගෙන් අවසරගෙන නෑ. CIDI නීතිපති අංශයි මන්ත්‍රීන්ගේ වරප්‍රසාද කඩ කරලා කිරියල්ල කියන්නේ ඒකට පිළිතුරු දෙමින් ගාමිණී ලොග්ගේ කියනවා මන්ත්‍රීන් හිර කරනවාට මොනවද කළේ. රංජිත් සොයිස කියනවා ඒකාබද්ධ මන්ත්‍රීන් අත්අඩංගුවට ගන්නා විට ඔය කැක්කුම නැහැයි කිය. ඒ පාර්ලිමේන්තුවේ අතරේ අද කොමිසමේ විශේෂ නිවේදනය දානවා පත්තර බලන්න ලංකාදීපය. කිසිදු මන්ත්‍රීවරයෙකුගේ දුරකථන ටැප් කළේ නැහැ. බඳුම්කර කොමිසමේ නියෝග්‍ය අනුව රහස් පොලිසියෙන් සිදු කළ පරීක්ෂණයේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ වෙනත් පුද්ගලයන්ගේ දුරකථන ටැප් කර ඇති බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යක් යැයි බඳුම්කර කොමිසමේ ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ බඳුම්කර කොමිසමේ විශේෂ නියෝගයේ ඒ අතරේ ඇලෝසියස් ඇමතු කෝප් කමිටුවේ පස් දෙනාගේ ලේඛනය සභාගත කෙරේ. අජිත් තලාකෝන්, කුෂාන් සුබසිං එක්ක ලියන්. ඊයේ පාර්ලිමේන්තු තොරතුරු වාර්තා කරන අතරතුර තමයි දිවයින ප්‍රධාන පිටුවට මේ පුවත අරගෙන එන්නේ. ඒ අතරේ කතානායකවරයාගේ ප්‍රකාශයක් මා පුටා ගන්නවා. බලන්න ඔහොම මේ තියෙන්නේ අද පත්තරේ. ඇලෝසියස් සමග සබන්තා හෙළවූ මන්ත්‍රීවරුන් ගැන සාකච්ඡා කරනවා යැයි පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරනවා. බන්දුල ගුණවර්ධන මොනවද කියන්නේ? ඕකර ප්‍රකාශයකුත් අද දාලා තියෙනවා මේ ලංකාදීපය. අපි අද අත්විඳින්නේ ටයිකෝට් බැඳුම් කර හොරමගඩියේ ප්‍රතිඵලයි. බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ. ඒ අතරතුරේම ඔහු කියනවා බ්ලූම්බර්ග් දර්ශකයට අනුව මූල්‍ය ආර්ථික දේශපාලන අවධානම වැඩිම රට ලංකාවයි කියලා. පාර්ලිමේන්තුවේදී සුජීව සේනසිංහ කියූ කතාවක් මේ තියෙන්නේ ලංකාදීපේ. අර්ජුන් මහේන්ද්‍රන් පත් කරද්දී එදා මම විරුද්ධ වුණා. සල්ලි හොයන්න තුට්ටු දෙකේ ඩීල් දාන්න අවශ්‍ය නැහැ. සුජීව සේනසිංහ කියයි සුජිත් හේවාජුලිගේ ආරිරත්න රණබාහු එක්ක ලියයි. මේ අතරේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් දෙන්නෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැප්පුණයි කියලා මේ දාලා තියෙන්නේ දිවයින පත්තරේ. මැති සභේදී සුජීව චානක හැප්පෙති අජිත් තලාකෝන් කුෂාන් සුබසිංහ සමගින් පත්තරයට වාර්තාව ගේනු. ඒ අතරේ අලුත්ින් පිහිටවන මහාධිකරණ ගැන කතාව පාර්ලිමේන්තුවේදී මතුවෙලා ඇද්දී නැගී සිටි විජිත ඒරත් මන්ත්‍රීවරයා මෙන්න මෙහෙම කිව්වා. අලුත්ින් පිහිටවන මහාධිකරණයේ පළමුව බැඳුම් කර නඩු අහන්න විජිත ඒරත්ගෙන් තලතාට අභියෝගයක්. පත්තර වාර්තාව මේ.
පාර්ලිමේන්තුව ඇතුළු මේ කාරණා පිළිබඳව සවිස්තර වාර්තාවකට යමු. ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුව විමර්ශනය සිදු කළ 2016 වසරේ මැයි මස 6 වෙනිදා සිට එම වසරේ ඔක්තෝබර් 28 දක්වා මෙන්ම ඊට පෙර සහ පසු කාලවලදී එම මන්ත්‍රීවරුන් සහ අර්ජුන් ඇලෝෂියස් මහතා අතර හුවමාරු වූ දුරකථන ඇමතුම් පිළිබඳව මෙම වාර්තාවේ සඳහන්. ඒ අනුව අර්ජුන් ඇලෝෂියස් මහතා සමග වැඩිම දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් සටහන් වන්නේ කෝප් කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා නමින්. 2015 වසරේ ජූලි මස 4 වෙනිදා සිට 2017 වසරේ මාර්තු මස 3 වෙනිදා දක්වා ඔවුන් දෙදෙනා අතර සිදුව ඇති සමස්ත දුරකථන ඇමතුම් සංඛ්‍යාව 227ක්. ඉන් ඇමතුම් 62ක් අදාළ බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව පරීක්ෂණ සිදු කළ කාල සමයේදී සිදුව ඇති අතර ඉන් 26ක් ලබාගෙන ඇත්තේ මන්ත්‍රීවරයා විසින්. අර්ජුන් ඇලෝෂියස් මහතා සමග පැවැත් වූ දෙවන වැඩිම දුරකථන ඇමතුම් සංඛ්‍යාව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ඉදිරියේ සටහන් වනවා. 2015 වසරේ පෙබරවාරි 9 වෙනිදා සිට පසුගිය ජුනි මස 13 වෙනිදා දක්වා ඔවුන් අතර දුරකථන ඇමතුම් 176ක් සිදුව තිබෙනවා. මීට අමතරව කෙටි පණිවිඩ 11ක්ද ඔවුන් අතර හුවමාරු වී තිබෙනවා. ඉන් ඇමතුම් 23ක්ම කෝප් කමිටු පරීක්ෂණයේ සිදු වූ කාලයේදී වන අතර ඇමතුම් 10ක් මන්ත්‍රීවරයා විසින් ලබා ගත්තේ වායි. හෙක්ට අපුහමි මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් අතර 2016 වසරේ ජූලි මස 25 වෙනිදා සිට පසුගිය ජූනි 20 වෙනිදා දක්වා හුවමාරු වී ඇති දුරකථන ඇමතුම් සංඛ්‍යාව 73ක්. කෝප් කමිටු පරීක්ෂණයේ සිදු වූ කාලයේදී දුරකථන ඇමතුම් 23ක් හුවමාරු වී ඇති අතර ඉන් 10ක් මන්ත්‍රීවරයා විසින් ඇලෝෂියස් මහතාට ලබාගත් ඇමතුම්. ඔවුන් දෙදෙනා අතර සිදු වූ සමස්ත ඇමතුම් 73ෙන් 42ක්ම සිදුව ඇත්තේ වයිබ හරහායි. මීට අමතරව ඔවුන් අතර 2016 වසරේ ජූලි මස 25 වෙනිදා සිට පසුගිය ජූනි 19 වෙනිදා දක්වා කෙටි පණිවිඩ 9ක්ද හුවමාරු වී ඇති බව මෙම වාර්තාවේ සඳහන්. මෙම දුරකථන ඇමතුම් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. මෙමගින් අප වෙත පැන නැගින ප්‍රශ්නය වනුයේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන වාර්තා රාජිගතව සටහන් කරන ලද්දේ කවරෙකුගේ උපදෙස් මතද සහ කවර අරමුණක් වෙනුවෙන්ද යන්නයි. මෙමතරු ප්‍රසිද්ධියට පත් කිරීම අතිශයින් වැරිසහගත කාර්යයක් වේ. එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතිවේදී දෙපාර්තමේන්තුව පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ප්‍රථම කතානායකවරයාගේ අවසරය ලබාගත යුත්තේද යන්න අපගේ අදහසයි. මෙම කිසිදු දෙපාර්තමේන්තුවක් එම කටයුතු සිදු කර නොමැත. තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඓතිවාසිකම ආරක්ෂා කරන්නා වශයෙන් ඔබතුමා විසින් මෙම කරුණ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් ඇඳවා මෙම කරුණ පිළිබඳ විභාග කොට සුදුසියයි හැඟින්නා වූ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි. අපි පරීක්ෂණවලට විරුද්ධ නැහැ. නමුත් මේ පරීක්ෂණ වලින් ලැබෙන තොරතුරු ඒව රහසිගතව තියාගන්න ඕනේ. මන්ත්‍රීවරු හිරබාර ගන්නකොටත් ඔය තත්ත්වේ තියෙන්න ඕනේ. අනිත් එක මේ කොමිෂන් සභාවෙන් මත උනා හිටපු මුදල් ලැබතුමා සල්ලි ගත්තයි කියලා. එතුමා පිළිගත්තා. තමන් නොදැනුවත්ව ගත්තා කියලා. තමන්ගේ නෝනා තට්ටු නිවාස ගත්තා කියලා. කොහේකට විභාගයක්? අඹතිකමේ ගම වුණාට හරියන්නේ නැහැ. නිකන් කාරකක් දුන්නයි කියලා රිමාන්ඩ් කරනවා මන්ත්‍රීවරුන් මාසකන. නිකන් නලවන්න හදනවා දැන් මෙතන ඇවිල්ලා. පාද සටහන් යොදමින් ඇලෝසියස්ට වාසිසගත ලෙස හැසිරුණු මන්ත්‍රීවරු 4 දෙනෙක් කෝප් කමිටු කාල සීමාව තුළ දුරකථන සංවාදයේ දී තිනවා. පෞද්ගලික සම්බන්ධතා තියෙන්න පුළුවන්. හැබැයි තමන් කෝප් කමිටුවේ සමාජිකයෙක්ව සිටියේදී තමන්ගේ තීර බැඳියාවේ ගැටුම හෙලි කරලා කමිටුවේ විමර්ශන වලින් බැහැර වීම. බැඳුම් කර කියන එක අපිට ජර්මන් වගේ අපිට බැඳුම් කර මගුලක් අවශ්‍යද අපිට හම්බ කරන්න අවශ්‍ය නැහැ. කතා කරන්න අපි කතා කරේ ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න. තොරතුරු ලබා ගන්න. අර්ජුන මහේන්ද්‍රෙන්ද ඇලෝසියස්ද කවුද කියන එකට මේ වැදගත් උනේ. කොමිසමෙන් පස්සේ ඒක දවසක් අපි මේ සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් කාටවත් කරලත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දුරකථන ඇමතුම නෙමෙයි අර්ජුන ඇලෝසියස්ගේ දුරකථන දත්තයි මේ හෙලිතර වෙලා තියෙන්නේ. ඒක එහෙමද අනිත් පැත්තද කියන දැනගන්න කැමති. අනිත් එක ගරු සභානායකතුමා බොහොම හිතේමාරක් කරලා තියෙනවා. කෝප් කමිටු මන්ත්‍රීවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳ හෙලිතරව් වීම පිළිබඳව එතකොට සභානායකතුමා නේද කිව්වේ මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා අවසරය නැතුවරි පාර්ලිමේන්තු මන්ත්‍රීව අත්හරින ගන්න පුළුවන් කියලා. ඒකාපති පක්ෂ මන්ත්‍රීව අත්හරින ගන්නකොට සභානායකතුමාට අරපත්තර ගන්න නම් මෙහෙමයි. මොකද මේ නීති මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් භාණ්ඩාගාර මැඳුම් කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සඳහන් කළේ දේශපාලනඥයන් සිදු කරන බොහෝ ප්‍රකාශ පදනම් වී ඇත්තේ සාවාද්‍ය තොරතුරු මත බවයි. කිසිදු අවස්ථාවක මන්ත්‍රීවරුන්ගේ දුරකථන හඬපට සිය විමර්ශනයට යොදා නොගත් බවත් දුරකථන සංවාදවලට රහසේ සවන් දීම සිදු නොකළ බවත් කොමිසම සිය විශේෂ ප්‍රකාශයෙන් සඳහන් කරනවා. භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සිය විශේෂ ප්‍රකාශය අවසන් කරන්නේ නෛතික බලයක් නොමැති බැවින් මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කිරීමේ අදහසක් නොමැති බව සඳහන් කරමින්.
දැන් නඩු ප්‍රමාද වීම ගැන ලොකු මතයක් රටේ තියෙනවා. එක උසාවියක් සම්බන්ධයෙන් විතරයි යෝජනා කරලා තිබෙන්නේ. මම තුනක් යෝජනා කරා. මම මංගලමැතිතුමාගෙන් ඇහුවා මේවා අපිට ජනවාරි මාසේ පටන් ගන්න අපිට මුදල් දෙන්න පුළුවන්ද කියලා. එතුමා 9 වෙනිදා මුදලුත් අයවැයෙන් අපිට අනුමත කරලා දීලා තියෙනවා මිලියන 25ක්. ඒක හොඳයි. හොඳයි වගේම රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන මේ මහා පරිමාණ බැඳුම් කර මගඩිය. අගමැතිවරයා සාක්ෂි දීලා තව දින කිහිපයකින් කොමිසමේ කටයුතු ඉවර වෙන්න පුළුවන්. ඊට පස්සේ වාර්තා වෙයි. ඒ වාර්තාව උසාවියට යන. අය උසාවියේ මුල ඉඳලා නඩු අහන. නඩු අහලා ඉවර කරනකොට තව අවුරුදු 3ක් විතර යනවා. එතකොට ආණ්ඩුවේ කාලය ඉවරයි. එතකොට මේ මගඩියට අදාළ අයට දඬුවම් ලැබෙන්නේ නැහැ. දැන් අවුරුද්දක් වෙනවා. කෝප් වාර්තාව නීති පෙද්දපාත්තු මන්ත්‍රියවල ක්‍රියාමාර්ග අරගෙන නැති ඉඳන් තාම නඩු දාලා නැත්. ඒ නිසා දැන් ඔබතුමිය ඉස්සෙල්ලාම අහන්න පුළුවන් නම් මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ නඩු. ඒක තමයි හොඳම පූර්වාදර්ශ. අපි අභියෝග කරනවා. බැඳුම් කරේ ගැන අපි ආරම්භයේදී සෑහෙන කතා කරා. මොකද කතා කරන්න වුණා? පත්තරාද ප්‍රධාන ශිෂ්‍ය පාඨ සහ ප්‍රධාන පිටු සසාරා වාර්තා කළ තේන්නේ අදාළ සිදුවීම නිසා. අනිත් කාරණා කතා කරනවා විරාමයකින් අනතුරුව. සයිටම් කාරණාව ගැන කතා කරනකොට යම් සමතයකට ඇවිත් තිබුණත් වරින් වර සයිටම් කතන්දර තාමත් වාර්තා කරනවා. දැන් අන්තරේ යෝජනාවක් කරනවා. රජයට යෝජනාව කරන් බලන්න රිවිර පත්තරේ ප්‍රධාන පිටුවට අන්තරේ යෝජනාව දාලා තියෙනවා. සයිටම් අහෝසි කර සුදුසුකම් ලත් සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට අනුයුක්ත කරන්න අන්තරේ රජයට යෝජනා කරලා තියෙන්නේ. නිලන්ත බක්මි වැවයි රිවිරට ලියලා තියෙන්නේ. ඒ අන්තරේ යෝජනාව සයිටම් පිළිබඳව රජයට අරන් යන්න. අපි දැන් අවධානය යොමු කරනවා ලංකාදීපයට. ඔබ දන්නවාද මෙහෙම සිද්ධියක් ගැන? වැලිකන්ද වනජීවියට කඩාපැන ඇල්ලූ දඩමස් පැහැර ගන්න හදලා පොළොන්නරුවේ කරුණාරත්න ලියන්. වැලිකන්ද වනජීවී බීට්ටු කාර්යාලයට පෙරේදා රාත්‍රී 7ට පමණ කඩා වැදි ඒ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබූ මුවමස් සහ වල්ලූරු මස් තොගයක් සහ ඒවා ගබඩා කොට තිබූ ආදිශීතකරණයක් බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණි බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයෙකුද වැලිකන්ද රෝහලේ හෙද නිලධාරියෙකු සහ වැලිකන්ද නගරයේ ඔසුසලක හිමිකරුවෙක් වන ඔහුගේ සොහොයුරාද ඊයේ අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියනවා. මාරයිනි ආ වැලිකන්ද වනජීවියට කඩා පැනලා අල්ලලා තිබුණු දඩමස් පැහැර ගන්න හදලා. කාටද මේ චෝදනාව? මහවැලි අධිකාරියේ නියෝජ්‍ය කළමනාකාරු ඇතුළු 3 දෙනෙක් මාට්ටු කියලා ඉදාලා තියෙන්නේ. නිලධාරීන් ගැන කතාවකුත් එක්ක වාර්තා වෙන්නේ. මේ අතරේ අර මාතලේ තිබුණයි කියන රැස්වීම ඊයේත් අපි කතා කළා. ඒකාබද්ධයයි ශ්‍රී ලංකා එකයි එකතු වීමක් ගැන වාර්තාවක් තිබුණේ. ඒක අද ටිකක් එනවා වැඩි විස්තරත් එක්ක. විජිත් විජේමුණි සොයිසගේ ප්‍රධානත්වයෙන් ඒක පැවැත්වුණා කියලා ඊයේ කියවුනේ. ඔහු කරපු ප්‍රකාශයේ මේ තියෙන්නේ පුංචි ඡන්දයට අපි එන්නේ මහින්දත් එක්ක. විජිත් විජේමුණි කියන්නේ මාතලේ සෝමරත්න සහ රවීන්ද්‍ර අබේසිරි ලියත්. අද ලංකාදීපේ දාන සටහනක් මේ. පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දැනුම් දීම සිදුවන ලබන 27 වෙනිදාට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකට එක්වී ඡන්දයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇතිවන බව වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා පෙරේදා මාතලේදී පැවසුවා කියලා අද ලංකාදීපේ දාලා තියෙන්නේ. ඔහුගේ ප්‍රකාශයක් එහෙමයි අද ලංකාදීපයේ පළ කරන්නේ. හැබැයි ඊයේ පත්තරවල අපි දැක්ක වාර්තා සඳහන් කරලා තිබුණා ඒකාබද්ධය සමග කිසිදු සම්බන්ධයක් නැහැයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළින්. එහෙම කතාවක් තියෙද්දී නැවත මෙහෙම කතාවක් ඇවිල්ලා තියෙනවා මාතලේ පැත්තෙන් නැහුණා කියලා. ඒ අතරේ ආර් සම්බන්ධන් විපක්ෂ නායකවරයා කළ අවධාරණයක් අද තියෙනවා. එල්ටීටීය නැවත මතුවුණු දැකීමට අකමැති දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා දෙන්න විපක්ෂ නායක ආර් සම්බන්ධන් කියන්නේ චාමර සම්පත් ලියන්. එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානයේ නැවත මතුවුණු දකින්නට දෙමළ ජාතික සන්ධානය අකමැති බවත් යුද්ධවලට හා ප්‍රචණ්ඩත්වයට තම පක්ෂය අකමැති බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් සඳහන් කරලා තියෙනවා. ඒ විපක්ෂ නායකගේ කතාවෙන් පස්සේ අපි යන්නේ ගින්තොට පැත්තට. ගාල්ල සාමකාමී ගාල්ලේ රවින්දු සිරංගිකා ලොකු කරවිට සමගින් ලියනවා. ගාල්ල ගින්තොට ප්‍රදේශයේ මේ වන විට සාමකාමී තත්ත්වයක් උදා වී ඇතැයි ආරක්ෂකාංශ සඳහන් කරනවා.
මේ අතරේදී පොලිස්පතිතුමා ඊයේ සඳහන් කිරීමක් කරනවා ගල් නගර සභා ශාලාවේ පැවති රැස්වීමකදී ගින්තොට සිද්ධියේදී අසමත් වුණු පාර්ශ්වයන් පිළිබඳව බලන්න අවධානය යොමු කරන්න සටහනට. ගින්තොට සිද්ධියේදී පොලිසියත් ගම්වැසියනුත් අසමත් වෙලා ගැටුම වළක්වා නොගැනීමෙන් රටට කළු පැල්ලමක් එක් වුණා පොලිස්පති සඳහන් කරන්නේ. ඕකියා සිටියේ පොලිසියත් ඇතුළුව සියලු පාර්ශ්ව අසමත්යයි කියා. අපි වැඩිදුර වාර්තාවට යමු. ගාල්ලේ ග්‍රාමසේවා කොට්ටාස 50ක ආගමික නායකින් සිවිල් ආරක්ෂක කමිටු සමාජිකින් ඇතුළු 500කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනට පොලිස්පතිවරයා අද එක්ුණා. එහිදී පොලිස්පතිවරයා ගින්තොට ප්‍රදේශයේ ඇති වූ ගැටුම සමතෙකට පත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දැක් වූ දායකත්වයේ පිළිබඳ අදහස් පළ කළා. කෙරුවාවේදී අපි සියලු දෙනාම ෆේල්, මහජනයා ෆේල්, කමිටු ෆේල්, ග්‍රාම නිලධාරි ෆේල්, පොලිසිය ෆේල්, විශේෂ කාර්ය බලකායත් ෆේල්, බුද්ධ්‍යංශ ෆේල්, අපේ උපදේශක කමිටු ෆේල්. එහෙනම් සමස්ත ගාල්ලම ආගමික අපේ පූජකතුමන්ලා ආමතුරු සියලු දෙනාම අසමත්. මේක විවෘත ප්‍රකාශයක්. අපි ඇත්ත ඇතිසැටියෙන් කිය යුතුයි. මේ අසමත් වීමේ ප්‍රතිඵලයක් කැටියට වෙලා තියෙන හානිය නිවාස 74ක් අලාභ හානි වෙලා තියෙනවා. වෙළඳසල් 16ක් සම්පූර්ණයෙන් අලාභ හානි කරලා තියෙනවා. සීරෝද රථ 6ක් විනාශ කරලා තියෙනවා. ලොරියක් විනාශ කරලා තියෙනවා. වෑන් රථයක් විනාශ කරලා තියෙනවා. දේපළ සොරකම් ඒඇස්ස කරලා තියෙනවා 8ක් පහර දීලා තියෙනවා. කපල කොටලා තියෙනවා. සමස්ත එකතුව 116ක් සිද්ධින්ති. හොඳ වෙලාවට කවුරුත් ජීවිතක් සේර විතරයි පත් වෙලා නැද්ද? අමනුස්සත්වයේ ප්‍රතිපදේ තිරිසන්නුටත් පාලයි. මේ අතර ගින්දර ප්‍රදේශයේ අද්දිනේදී සාමකාමී වාතාවරණයක් දක්නට ලැබුණා. බොහෝ වෙළඳසැල් විවෘත කර තිබූ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ ජනතාව සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු වල නිරත වූ බවයි. කෙසේ වෙතත් තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය ත්‍රිවිධ හමුදාව ඇතුළු විශේෂ ආරක්ෂාවක් එම ප්‍රදේශයට යොදවා තිබෙනවා. ඒ ගින්තොට කතන්දරය අවසාන සටහන ප්‍රධාන පිටුව අතරින් පුටා ගන්න. පාසල් සිසුවෙක් ඊයේ මරමුවට පත්වෙනවා. ටිකක් වෙනස්ම කතන්දරයක් ඒක ඇහෙන්නේ. අද මව්බිම එක දාලා තියෙනවා. අපි බලමු. පෙම්බතියගේ නෑදෑයන්ට බයේ කැලේ පැන්න 11 වසරේ සිසුවා ගලක් පෙරළී මරුට පණාගුඩ චම්පලියන්නේ. තම පාසල් පෙම්බතියගේ ඥාතීන්ගේ තර්ජනයට බියෙන් කැලේ සැඟව සිටි ශිෂ්‍යයෙකුගේ ශරීරය මතට විශාල කළු ගලක් ඇද වැටීමෙන් ඊයේ දහවල් එම ශිෂ්‍යයා අනතුරු සිදු වූ ස්ථානයේදීම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය කියනවා. මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක මිරිගොල ප්‍රදේශයේ පදිංචි මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයට මුහුණ දීම සිටි පාදුක්ක ප්‍රදේශයේ පාසලක 11 වසර ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් 16 වැනි මෙම ශිෂ්‍යයාගේ මව විදේශගතව රැකියාවල නිරත වන බවද පොලිසිය සඳහන් කිරීමක් කරනවා. අත්වාසනාවන්ත කතන්දරයක්. ශිෂ්‍යයෙක්ගේ මියාමක් සිද්ධිය වෙනස්. පෙම්බතියගේ නෑදෑයන්ට බයේ කැලේ පැන්න 11 වසරේ සිසුවා ගලක් පෙරළී මරුට. මේ කෙටි විරාමයක්. ඇතුල් පිටවාර්තා බලන්න සූදානම් වෙන්නේ මැතිවරණ කල්යාම පිළිබඳව විවිධ පාර්ශ්ව එකිනෙකාට චෝදනා නගමින් සිටියා පහුගිය දවස්වල. ඔබට මතක ඇති, එයාලා කියනවා අරයාලා කියලා, අරයාලා කියනවා එයාලා කියලා ඔහොම කියාගෙන යද්දී ජයපිකී කතාවක් අද පත්තරෙන්. මේ තියෙන්නේ ඊට අදාළ සටහන. මැතිවරණයේ කල්දැමීම පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයිප ප්‍රධාන ලේකම් පළාත්පාලන මැතිවරණයේ කල්දැමීම පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනවා. ඒ අද පත්තරේ සටහන. මම දැක්කා ඒ පිටුවෙම, හරියට කියනවා නම් 8 පිටුව, එතනම පහළ තියෙනවා ජාතික නිදහස් පෙරමුණේ සංවිධායක තමන්ගේ පක්ෂ නායකයා ගැන මෙන්න මෙහෙම කියනවා. ජාතික නිදහස් පෙරමුණේ නායකත්වයෙන් විමල් වහා ඉවත් විය යුතුයි. පිල්සිරි විජේනායක කියන්නේ ගම්පා තිලකරත්න ලියන්නේ. ජාතික නිදහස් පෙරමුණේ නායකත්වයේ විමල් වීරවංශ මහතාගෙන් වහාම ඉවත් විය යුතු ඇතැයි එම පෙරමුණේ ජාතික සංවිධායක පිල්සිරි විජේනායක ඊයේ සඳහන් කිරීමක් කරනවා. ජාතික නිදහස් පෙරමුණේ කතන්දරේ ඒ විදිහට නැවත මතුවෙද්දී ජයිප කියනවා හැමෝම දන්න ජයිපේ එක දෙයක් දන්නේ නැහැ කියලා. ජයිපමයි එක කියන්නේ. මොකද්ද ඕන් නොදන්න දේ කියලා බලන්න දිවයින පත්තරේ. ජනතා විමුක්ති පෙරමුණ ඔක්කොම දන්නවා. ඒ ඡන්ද ගන්න සාත්‍රයේ දන්නේ නේ. ලාල්කාන්ත මොනරාගලදී කියන්නේ මහින්දලා දැන් දේශපාලනයෙන් අතුගෑවිලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂයත් හොරු.
ලාල්කාන්තගේ ප්‍රකාශය මොන්රාගල නයන සේපාල සමගින් ලියා තියෙන්නේ. ජයප ඔක්කොම දන්නවා අය ඡන්ද ගන්න සාත්‍රය දන්නේ නැහැ කියලායි ලාල්කාන්ත කියලා තියෙන්නේ. ඊයේ ජනාධිපතිතුමා පළ කළ අදහස් උපුටා ගන්නවා මව්බිම් පත්තරෙන්. අපේ නිදහස් සෞඛ්‍ය සේවාවේ හොඳ වගේම නරකත් අපි දන්නවා. මේ ක්ෂේත්‍රයේදී ඇතිකර ගන්නා මානව සබඳතා ඉතා වැදගත්. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ලැබූ අධ්‍යක්ෂීම් සෞඛ්‍ය සේවාවේ දියුණුවට උපකාරී වෙනවා. ජනාධිපතිවරයා සඳහන් කළ පුවත අද පහන් විජේසේකරයි මව්බිමට ලියන්නේ. මේම වාර්තාව. වෛද්‍ය රසායනාගාර වෘත්තිකින්ගේ වාර්ෂික විද්වත් සමුළුව පැවැතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔබේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තුල ඉහළට යන්න යන්න ඒ සමගම සැබෑ ලෙස මිනිසුන්ට ආදරය කරන්න. මේ තමා වඩාත්ම අපිට අවශ්‍ය වන්නේ. අපි දන්නවා අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තිබෙන සුභවාදී යහපත් කරුණු වගේම අඩුපාඩුකම් අපි දන්නවා. අපේ සෞඛ්‍ය සේවාව පිළිබඳව තිබෙන අන්තර්ජාතික වශයෙන් ඒ තිබෙන පිළිගැනීම අප කාටත් ගෞරවයක්. අපි මෙහි දකින ඇතැම් දුර්වලතාවයන් සහ අඩුපාඩුවලදී නිවැරදි කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අපිට වරින් වර යම් යම් පරිසරයන් තුළ පසුබිම් තුළ ඇතිවන සෞඛ්‍ය සේවයේ අභියෝගවලදී අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඩෙංගු රෝගය පිළිබඳව ගැටළු සහ ප්‍රශ්නවලදී රෝහල්වල තිබෙන උපකරණවල අඩුව ඒ අවස්ථාවේ ආවා. මම මේ වෙලාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් අරගෙන හදිසියේ කිසිදු ටෙන්ඩර් කැඳවීම් නොමැතිව ප්‍රධාන රෝහල්වලට රුධිර සාම්පල් පර්යේෂණ වාර්තා ලබා ගැනීමේ යන්ත්‍ර දවස් දෙක තුනකින් සපයලා දුන්නා. ඒ නිසා එවැනි ගැටළු වලට අපි මුහුණ දෙනවා. මේවා අප විසින් හඳුනාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. වෙනත් ඇතුල් පිට වාර්තා කීපයකට අපි ඊළඟට අවධානය යොමු කරමින් යමු. දුරගමන් යනකොට මගී බස් රථයක කෑම කන්න නවත්තන තැන් තියෙනවා. ඒවායේදී තැනේ තත්ත්වය ගැන හොඳට හිතන් සෞඛ්‍ය ආරක්ෂිත බව ඔබට ගොඩක් වටිනවා. ඒ ගැන අද සටහනක් රිවිරේ. දුරගමන් සේවා බස් නවත්වන ආපනශාලා රෝග බෝ කරන ආකාර සමහර ආහාරවල මිල සටහන් කර නැහැ. අපිරිසුදු කෝප්පවලට තේ ආහාර ලබා දීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් නැහැ. වැසිකිළිවල අපජලයේ මුළුතැන්ගේ දෙසට ගලයි. කෑගල්ලේ බණ්ඩාර වාර්තා කරන්නේ. හරියට පිරිසුදුව බොරු කරන්න නැතුව දෙන තැන් ගැටලුවක් ඇති කරගන්න එපා. මේ අනිත් තැන් ගැන කතා කරන්නේ මේ තැන් පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න ඔබේ සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව සෑහෙන්න හිතන්න. ආයක නෙමේ කොස්කිලෝව කොහොමද දැන් ගෙවල් පැත්තේ මහනුවර පැත්තේ කතාවක් අද තියෙනවා ලංකාදීපේ. මහනුවර කොස්කිලෝව රුපියල් 140යි ජේල් ජයසිංහ ලංකාදීපේට දාලා තියෙන්නේ. පොල් කොස් ඒවා මෙව්වා මේ දවස්වල ගොඩක් කතා වෙනවා. කොස්කිලෝ 140ට නැගීමක් ගැනයි ඒ සටහන. අම්මා කෙනෙක් දරුවෙක්ට දඬුවමක් විදිහට බයකිරීමක් කරන්න ගිහිල්ලා වෙච්ච අවාසනාවන්ත සිද්ධියක් උපුටා ගන්නවා ලංකාදීපේ. පාසල් නොයන පුතු බය කරන්න ගිනි තබාගත් මව මරුට මරණ පරීක්ෂණයේදී සැමියා කියනවා පුතා මිතුරෙක්ගේ ගෙදර යනවා කීවාම ඔබට යාළුවද ලොකු කියා බිරිය ගිනි තියාගත්තා. සමහර දඬුවම් දීමට යාම් පිළිබඳව සමහරලාට බය කරන්නට යාම් පිළිබඳව ගැළපීම් තියෙනවද කියලා හිතලා බලන්න ඕනේ නේද? අවාසනාවන්ත විදිහට මව මේ යනවා. රැකියා නැති තරුණීන් ගැන කතාවක් අද ලංකාදීප පත්තරේ. රස්සා නැති තරුණයෝ තොග පිටින් රංජන් කස්තුර ලියන්නේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20ත් 24ත් අතර තරුණයන්ගේ සේවා වියුක්ති අනුපාතයේ 20%ක තරම් ඉහළාගයක් ගන්නා බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරලා තියෙනවා. 20%ක තරම් ඉහළාගයක්. විදේශ වාර්තා සඳහා අපේ ගමන ලංකාදීපේ ලෝවාට ආරං සිම්බාබ්වේ වෙතයි. හමුදාව ලියාදුන් කතාව වෙනස් කරලා මුගාබේ ජාතිය අමතමින් ධූරය අත්තරින්න බෑ කියයි. ඒ සටහනයි අද විදෙස් වාර්තා අතර තියෙන්නේ. ඒ කතාව කොහොමදනේ? හමුදාව ලියාදුන් කතාව වෙනස් කරලා මුගාබේ ජාතිය අමතමින් ධූරය අත්තරින්න බෑ කියලා කියනවා. ක්‍රිකට් මැච් එක පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට පාඩමක් උගන්වනවා. ඒකේ පළිය දෙවෙනි ඉනිමේ ඉන්දියාව ගන්නවාද? පරාජයේ අවමානයෙන් යන්තමින් ගැලවෙන්නට ලංකාවට හැකියාව ලැබුණ අඳුරු කාලගුණයත් සමගින් අද ක්‍රීඩා පිටුව අද පත්තරෙන්. ඉන්දියාවේ බලාපොරොත්තු බොඳ කරමින් පළමු තරගයේ ජයපරාජයෙන් තොරයි. විරාට් කෝලි අන්තර්ජාතික ටෙස්ට් සහ එක්දින තරගවලදී ශතක 50ක් වාර්තා කරයි.
පළමුවෙනිම ලකුණු 120 ගානක වාසියක් අරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිමේදී ලකුණු 75කට කඩලු 7ක් දැවි අසරණ තත්ත්වයට යාමයි ගැටලුව. අපි බලමු දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නැවත වතාවක් අර පළමුවෙනි ඉනිමේදී ලබාගත් දක්ෂතාන් අතරට එයිද කියලා අපි පතමුවෙම එන්න කියලා. ඒ අතරේ අර්ධ ශතකයක් ගත්ත මැතිව්ස් මෙන්න මෙහෙම කියනවා. 50ක් ගහලා වැඩක් නැහැ මැතිව්ස් කියන්නේ. ලකුණු 50ක් ගහන එකෙන් කාටවත්, ඒ කියන්නේ මටවත් මායින්න කණ්ඩායමටවත් වැඩක් වෙන්නේ නැහැ. හොඳ ආරම්භයක් ලබා ගත්තොත් ඒක දිගු ඉනිමක් කරගන්න ඕනේ. ලකුණු 50ක් කියන්නේ ඒ තරම් වැඩක් ඇති දෙයක් නෙවෙයි, ශතකයක් තමයි වැදගත්. අපිටත් වැදගත් එහෙම ශතක වාර්තා කිරීම අපේ ක්‍රීඩකයන්. කාටුන් පෙළ විරාමයෙන් අනතුරුව පෙට්‍රල් ගන්න ගිහින් ඉන්න කෙනෙක් අඳුරගන්න පුළුවන්ද කියලා චාලි අයියායි බිම්පි අයි අතර කතාවකින් අද කාටුන් පෙළ ආරම්භ කරමු. බලන්න ඔබට අඳුරගන්න පුළුවන්ද කියලා තරස්වින්ගේ බිම්පියා කාටුන් එකදි වෙයිනෙන්. පොලිමේ ඉන්නවා කෙනෙක් පෙට්‍රල් පොලිමේ බෝතලයක් අරන් අර දෙවෙනියට ඉන්න කෙනා අඳුරනවද බිම්පියෝ කියලා අහනවා. බලලා කියන්න බිම්පිය අඳුරන්න බෑ කියලා. මෙන්න චාලි අයියගේ උත්තරේ හොඳට බලන්න. ඒ දිහා ඔය ස්තනක් නේ මේ දිනවල මිනිස්සු අඳුරගෙන බණේවි කියලා බයට තමයි ඔය යාචකෙක් වගේ රැවුලවවාගෙන ඉන්නේ කියලා කියනවා. කංජතෙල් ඇමති අර්ජුනගේ හැඩරුව නේද තියෙන්නේ රැවුලයි කොණ්ඩේවවල? එහෙම හැඩරුවක්ද තිබුණේ? අද පත්තරේ ජනරාණි කාටුන් එක මෙන්න. රාණි පත්තරේ බල්ල කියනවා කොළඹ කෑම කන්න හොඳම තැන් 12ක් නගර සභාව නම් කරලා. අක්ක ඇවිල්ලා අහනවා අපි කන තැනුත් තියෙනවද රාණි? පිස්සු දැක්කේ ඒවා සල්ලිකාරයන්ගේ තැන්. අපිට ජරාම තැන් 12ක් පස්සේ නම් කරයි. ජරාම තැන් 12ක් නම් කරයිලු පස්සේ. ඒ අතරේ කවියක් තියෙනවා අර ජාතික ධජය ඔසවන්න බෑ කියපු උත්තරේ අධ්‍යාපන ඇමතිට. මෙන්න තලන්ගේ අනේද කියන්නේ. ජාතික කොඩි ඔසවන්නට බැරිය කියා අධ්‍යාපන ඇමති උතුරේ පැනලා ගියා. නරකද ඔහුගේ බැලුවොත් පැටි කිරිය සොයා කොටි පරපුරේ පැටියෙක් වනු බැරිදයා. පැටිකිරිය නම් හොයලා බැලුවොත් හොඳා තමයි නේද? අද ඔහු ගැනම කියවෙන තවත් කාටුන් එකක් ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් දෙන්නා කඩපිලේ කතාව. සර්වේශ්වරන් කීවලු ජාතික කොඩිය සිංහල බෞද්ධයා වැඩියෙන් හුවා දක්වනවා කියලා. ඒක අහලා වික්‍රමසිංහගේ අංකල් අහනවා දරුවන්ගේ අධ්‍යාපනය හදන්න දීලා තියෙන්නේ මේ වගේ කෙනෙකුටද බං? අනේද කියන්නේ. එක පැත්තකින් දූෂණයයි ජීවන වියදමයි රටේ ජනතාව තලද්දි පොඩි කරද්දි, අනිත් පැත්තෙන් බලන්න මොකද්ද පෙරලෙන්නේ කියලා අද පත්තරේ අවන්තාටිගලගේ කාටුන් එක මෙන්න. අර විවිධ ජනවර්ගවල ජනතාව ඉන්නවා. ඔවුන්ට ભેදයකින් තොරව දූෂණයයි ජීවන වියදමයි කියන ගල් පෙරලීගෙන එද්දී ඔවුන් ඒවට බය වෙලා ඉද්දී අන්න අනිත් පැත්තෙන් තවත් ගලක් පෙරලීගෙන එනවා ජාතිවාදය. කාටුන් එක අද පත්තරෙන්. දැන් අපි සූදානම් වෙනවා තවත් කාටුන් පෙළක් ආරම්භ කරන්න. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධය පැත්ත දිවයිනේ සුමතිපාල ජෝතිපාලගෙන් සමයන්. කාන්තාව දෙන්නෙක්ගේ කතාව. මහින්ද එක්ක කිසිම හවුලක් නැහැ කියලා ජනපති කියනවා බං. එතකොට අනිත් කාන්තාව අහනවා ආ නල්ල තන්නියට වෙලා ඉන්න ඩිලාන් පව්වනේ. ඩිලාන් තාමත් නල්ල තන්නි. එතකොට කවුද කාන්තාවක් පිළිබඳව කවියක් අද තියෙනවා අනුරාධගේ ඕකයි තත්ත්වේ දිවයිනින්. බලන්න කා ගැනද කියලා. පල පල පක්ෂයෙන් එළියට යන ගොල්ල සැරටම කියයි හොරගොල්ලේ දඟ මල්ල. නෙරියට වඩා අඩු ඌවට ජනරැල්ල අහගෙන ඉමු අපිත් කටමැත දෙඩිවිල්ල. හොරගොල්ලේ දඟ මල්ලක් ගැනයි කවිය. මේ අතරේ කාටද මොකක්ද අන්දන්න හදන්නේ කවුද බලන්න දිවයිනේ උදේ විමලසිරිගේ කාටුන් එකෙන්. මෙන්න හිටපු ජනපති මහින්දට සුසිල් නේද ඒ වගේ පේන්නේ. ඇවිල්ලා අන්දන්න සූදානම් වෙනවා ඇඳුමක්. අර මෝදි කිට් එක අන්දන්න සූදානම් වෙන්නේ. බලන්න පිටිපස්සේ සුසිල්ගේ වගේ ඇඳලා ඉන්න කෙනාගේ පිටිපස්සේ වලිගයකුත් දාලා තියෙනවා. ඊළඟ කාටුන් එක ගන්නේ ලංකාදීපෙන් තලන්ගේ ඒතුමා කාටුන් එක. පත්තරේ බල සිරා කියනවා මහින්දත් එක්ක කිසිම හවුලක් නැහැ කියලා ජනාධිපතිතුමා රනිල්ට කිව්වලු. එතකොට ඒත් මෙයා එතුමා එකපාරටම හැ. එහෙනම් මේකත් බිත්තරාප්ප දෙක දෙක කාලා කියපු කතාවක්ද දන්නේ නැහැ පුතෝ කියලායි ඒතුමා සිරාට කියන්නේ.
එයතරේ අපි යනවා වෙනත් තවත් කාටුන් කීපයක් බලන්නට. මේ උපුටා ගන්නේ මව්බිම් පත්තරේ MD වීරරත්නගේ කාටුන් එක. දේශපාලකෙක් වගේ හැඩරුව තියෙන කෙනෙක් ගිහිල්ලා දුරකථන ඇමතුමක් ගන්නයි සූදානම් වෙන්නේ. පාරේ තියෙන දුරකථන කුටියකට ගිහිල්ලා පිටිපස්සෙන් පුරවැසි ආවම ඔහුට කියනවා, වෙන මොනවා කරන්නද බං, මගේකෙන් ගත්තත් මාට්ටු, නෝනගේකෙන් ගත්තත් මාට්ටු. අන්තිමට ටෙලිෆෝන් බොක්ස් එකක් හොයාගෙන ගිහිල්ලා මග තොටට. මේ දිවයිනේ උදේ විමලසිරිගේ පුරසාරම්. මේ හොරු ටික අල්ලන්න නම් අලුත් ආණ්ඩුවක්ම එන්න ඕනේ බං. එක්කෙනෙක් කියන්නේ අනිත් එක්කෙන කියනවා, වැඩක් නෑ සර්, මේ වගේ අලුත් ආණ්ඩුවක් ආවත් හොරු ආණ්ඩුව අල්ල ගන්නවා ස්ථිරයි. ඔන්න දෙන්නෙක්ගේ කතාව. අපි යමු රිවිරට. අසං ගෙඳුනිල්ගේ තිරස් මෙන්න. අගමැතුමා කියනවා රාජපක්ෂ රෙජීමේ ඉතිරි ප්‍රශ්න විසඳන්න නම් එන ඡන්දවලදී එක්සත් ජාතික පක්ෂය දිනවිය යුතුයි කියලා. ඒ කාලා පිටපස්සෙන් ඇවිල්ලා හිටපු ජනපති මහින්ද කියනවා තිරස්ට, යහපාලන ආණ්ඩු හදන ප්‍රශ්න විසඳන්න නම් එන ඡන්දවලදී අපිව දිනවිය යුතුයි කියලා. ඒගොල්ලෝ එකක්, මේගොල්ලෝ තව එකක්. ඒ අතරේ තිස්ස අංකල් මොනවද කියන්නේ බලන්න. තිස්ස හේවාවිස්සගේ හිනා වැස්ස ලංකාදීපෙන්. අගමැතුමාද කොහෙද ගිහිල්ලා කියනවා රාජපක්ෂ රෙජීමේ ඉතිරි කළ ප්‍රශ්න විසඳන්න නම් එන ඡන්දවලදී එජාපය දිනවන්න ඕනේ. ඒකාන් ඉඳලා තිස්ස අංකල් අහනවා, එතකොට බැඳුම් කර ප්‍රශ්න වගේ ඒවා විසඳන්න දිනවන්න ඕනේ මොන පක්ෂේද කියලා. ඒ තිස්ස අංකල්ගේ ප්‍රශ්නය මේ ලංකාදීපේ දාසගේ කාටුන් එක. හිටපු ඇමති රවි සහ අගමැති රනිල් වගේ පේන්නේ. පිටිපස්සෙන් 1, 2, 3 කියලා ගහලා තිනවා අර ජයග්‍රාහකින් නගිනෝ වගේ ඇඳලා තියෙන්නේ. ඒ අතරේ හිටපු ඇමති රවිගෙන් අගමැති අහනවා, 3 කවුද? එහෙමයි අහන්නේ. මේ අතරේ අද පත්තරේ ප්‍රියන්ත පෙරරාගේ ඩොක් ටෝක් මෙන්න. දෙන්නගේ දෙබස. ඇලෝසියස් එක්ක පොලිටිකෝ 41 දෙනෙක් දුරකථන සම්බන්ධතා පාත්තල්ලු. අනිත් එක්කෙන කියනවා, පව්බං, ඒ අසරණයක් කෑවද බිව්වද, වියදමට සල්ලි තියෙනවද කියලා අහන්න ඇති. අන්න අහන්න ඇති කියන කතාව. ඒ අතරේ තිලකගේ තුන්මන්සල කවිය මෙන්න. බැඳුම් කරේ නම් මහ කුණුගොඩාස්සේ ගෙන ගිය කතාබා දුරකථනය ඔස්සේ, උදවියගේ නම්ගම් එළියට බැස්සේ, අපි නොසිතුව අයත් ගොස් ඒ කුණු පස්සේ. කාටුන් දෙක අවසාන කාටුන් දෙක අලියෝ ඉන්නවා. කාටුන් දෙකේම මේ සුජීවගේ විගඩම් කවිය ලංකාදීපෙන්. පැලස්තර දාගත්ත අලියෙක් මේ ඉන්නේ. හැඬු කඳුලෙන් මෙන්න කවියක් කියනවා, කියා තව මක්කට අපේ උන් කොරපු හුටපට, දැනේ පාළුව මට, ගියා ලොක්කත් බැඳුම් කරයට. අවසාන කාටුන් එකෙන් අලි අයනවා, මොනවද සියෝ ළඟ ගාගෙන, තැන් කීයක ගාගෙන තියෙනවාද කියලා බලන්න අවසානයේ ලංකාදීපේ දාසහපොලානගේ සුවාරිස්. මොනවදෝ වර්ගයක් ගාගෙන අලියා එන්නේ. ඒ ගාගත්ත දේ නිසා සුවාරිස්ට නහය අරගෙන ඉන්න බෑ. නහය වහගෙන හොඳට නැමිල බලන ගමන් සුවාරිස් ආනවා, හත්පුලට වැඩි වගේ, ගාගත්ත තැන් හත්පුලට වැඩි වගේ කියලායි සුවාරිස් නහය වහගෙන කියන්නේ. අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමු.